සජිත් ප්‍රේමදාස මහතාගේ ජයතහවුරු කරමින් දෙහිඅත්තකණ්ඩිය නගරයේ පැවති ජනහමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. සමගි ජනබලවේගයේ 13 වන ජනරැලිය මෙයයි. සමගි ජනබලවේගයේ ක්‍රියාකාරී නායකයන් කිහිප දෙනෙකුම ජනරැලිය ඇමතුවා. මම කියන්න කැමති රජයේ නිලධාරීන්ගේ වැටුප් වේතන 2025 ජනවාරි මාසයේ සිට 24%කින් ඉහළ යනකොට ඔබගේ වැටුපත් ඉහළ යනවා. ජීවන වියදම් දීමනාව 17,800ක් වෙනකොට එය 25,000 දක්වා වැඩි කරනවා. සෑම රාජ්‍ය සේවකින්ගේ අවම වැටුප 57,500ක් වෙනකොට සිවිල් ආරක්ෂක ක්ෂේත්‍රයේ නිලධාරීන්ටත් ඒ ශක්තිය ලැබෙනවා. 6% සිට 36% දක්වා බදු ගහන සංස්කෘතිය අපි ඉවත් කරලා 1% සිට 24% දක්වා බදු බර අඩු කරනවා. යමෙක් කැමතිනම් ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගන්න, ඒ අයට මේට වැඩිය ලොකු මුදලක් ලබා දෙන්නට අපේ රජයේ යටතේ අපි කටයුතු කරනවායි කියන එක මේ අවස්ථාවේ කියන්න කැමතියි. සිවිල් ආරක්ෂක ක්ෂේත්‍රයට උසස් වීමේ ක්‍රමවේදයක් ලබා දෙනවා. සංයුක්ත දීමනා වැටුප් දෙන දිනෙම ලබා දෙන්නට අපි කටයුතු කරනවා. ආබාධිත වූ සිවිල් ආරක්ෂක ක්ෂේත්‍රයේ නිලධාරින්ට ලබා දෙන්නට පුළුවන් උපරිම සහන ටික අපි ලබා දෙනවා. ඒ වගේම අසාධාරණ හේතුන් මත සේවෙන් ඉවත් කරපු සිවිල් ආරක්ෂක ක්ෂේත්‍රයේ නිලධාරින්ට නැවත රැකියාව ලබා දෙන්නට අනිවාර්යෙන්ම කටයුතු කරනවා. අපි අනිවාර්යෙන්ම මේ රටේ නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කරනවා. රජයේ පාසල් 10,096ම සුහුරු පාසල් ස්මාර්ට් පාසල් බවට පත් කරනවා. මං ඔබට පොරොන්දු වෙනවා ජනතාවාදී ජනහිතකාමී පොදු ජන රජයක් 21 වෙනිදාට අපි බිහි කරනවා. ස්වේච්ඡාවෙන් ජනතාවට සේවය කරන පළමු සහායකම ජනාධිපතිවරයා බවට මම ඔබගේ ශක්තිය තුළින් පත් වෙනවායි කියන එක ප්‍රකාශ කරමින් සියලු දෙනාටම ජය වේවා. Sri Lanka.